අයිබෝන් මෙනිස් ෆස්ට් සපියන්තය මම රන්දික සපුවාරච්චි මම අයෝනා වික්‍රමසිංහ මුලින්ම සිරස්තල එජාප සභාපති මද්‍රව්‍ය භාවිත කරන්නේ යයි කියන මන්ත්‍රීවරුන්ගේ ලේඛනය ඉල්ලයි එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත අතහැරලාද ඉතින් අපි කොහොමත් මේ දකුණු දිස්ත්‍රික්කයේ මාතර හම්බන්තොට ගාල්ල කොහොමත් අපි මහින්ද මහත්තයාට දාලා තියෙන්නේ අමල් පෙරේරා සහ ඔහුගේ පුත්‍රයා වෙනුවෙන් ඇප ඉල්ලීමට බලාපොරොත්තු වන බව නීතිඥවරයා කියයි. මදුෂ්ඨ සහ අර්ජුන මහේන්ද්‍රන්ට එක ලෙස සලකන්නේ කවුද? කුඩු බැංකුවටයි කුඩු බැංකුව අතේ තියෙන මදුෂ්ඨයි මහ බැංකුව මංකොල්ල කාපු අර්ජුන මහේන්ද්‍රන්ටයි එකම විදියට සලකන්නේ කොහොමද කියන ගැටලුව අපිට එනවා. වසර 12ක් සෞදියේ සිර කරගෙන සිටි ගෘහ සේවිකාව මුදාගෙන මාස 10ක් තිස්සේත් රැඳවුම් මධ්‍යස්ථානයේ. ප්‍රථම නවධානයේ ක්‍රීඩා පුවතක් වෙත තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව එක් අඩුවකින් ජය වාර්තා කළා. මීට ටික වේලාවකට පෙර ඩර්බන් හිදී අවසන් වූ එම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 304ක ඉලක්කයක් අමාගේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළා. ඩුබායි රක්ෂිත බන්ධනාගාරගතව සිටින අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා යන ගායන ශිල්පීන්ගේ මූලික පරීක්ෂණ වාර්තාව ඩුබායි නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි නීතිඥ ශාබ්දික වෙල්ලප්ලි මහතා පවසනවා. ඩුබායි සිට නිවුස් ෆස්ට් වෙත අදහස දක්වමින් ඔහු සඳහන් කළේ ඩුබායි පොලිස් යොවුන් සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීම සඳහා ඔවුන්ගේ මුත්‍රා සහ රුධිර සාම්පලවල වැඩිදුර පරීක්ෂණයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවයි. මම ගියා ඩුබායි පොලිසියේ නිලධාරීන් සමඟ. එයා කිව්වා මේ අමල් පෙරේරා සහ නදිමාල් පෙරේරා සම්බන්ධයෙන් මේ අය අවදුරට 28 වෙනිදාට රිමාන්ඩ් කරලා තියෙනවා. මම ගියා බලන්න. ඊළඟ මම කතා කරාම මේ අමල් පෙරේරා සහ නදිමාල් පෙරේරා දෙනම මේ ස්ථාපිතයේ විශේෂයෙන් නදිමාල් පෙරේරා මේ අපේ විරෝධී මතව පාවිච්චි කරේ නැහැ මතක පබ්ලික් ප්‍රොසිකියුටර් මට දැනුම් දුන්නා මට ITS තියෙනවා මේ සම්බන්ධයෙන් අපිට කිව්වා. ඒ අනුව තව සතියකින් ඉතර අප ඉල්ලීම සම්බන්ධයෙන් මට උපදෙස් ලැබුණා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර නීතිඥ යුදුල් ප්‍රේමරත්න මහතා පැවසුවේ ඩුබායි අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගෙන් 16 දෙනෙකුම මද්‍රව්‍ය භාවිත කර නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. පසුගිය හතරවනදා රාත්‍රියේ කොකේන් මද්‍රව්‍යද සමගින් මෙම පිරිස තරුපන්තියේ හෝටලයකදී අත්අඩංගුවට පත් වුණේ එරට පොලිසිය කළ මෙහෙයුමකදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අභ්‍යන්තර වාර්තා පුටා දක්වමින් ඩෙලිමිර පුවත්පත අද වාර්තා කර තිබුණේ පොලිස් නිලධාරීන් 13 දෙනෙකු සහ බන්ධනාකාර නිලධාරීන් 20 දෙනෙකු මාකඳුරේ මදුෂ් ඇතුළු පාතාල කල්ලි නායකයින් සමග සබඳතා පවත්වා ඇති බවයි. කුමන මට්ටමින් ඔවුන් එම සබඳතා පවත්වා ඇද්ද යන සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවද ඩෙලිමිර වාර්තාවේ සඳහන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තංගල්ල ආසන බලමණ්ඩලයේ සංඝ සභාව පිහිටුවීම ඊයේ කාල්ටන් නිවසේදී සිදු වුණා. හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළු පාක්ෂිකයින් පිරිසක්ද මීට එක්ව සිටියා. මදුෂ් කියන පුද්ගලයාව අවුරුදු ගාණක් හෙව්වා. පහුගිය කාලේ මදුෂ් කියන පුද්ගලයා බන්ධනාගාර බස් එකකට වෙඩි දීලා 7 දිනේ 8 දිනේ මැරුවා කියලා චෝදනාවක් ආවා. ਉਹ පිළිගත්ත කියලාත් එක කියනවා. හැබැයි පොලිසිය රතු වරෙන්තුවක් ගත්තා කියලා අපිට හැඟුණේ නැහැ. අපිට දැනගන්න ලැබුණේ නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයටයි මේ මදුෂ් කියන පාතාලෙක් කිනට ආණ්ඩුවයි එක විදියකට සලකන්නේ. මේ දෙන්නටම රතු වරෙන්තුව ගන්න නැතුව පොලිසිය මේ දෙන්නට ලාමක ක්‍රමවේදයක් අනුගමනය කරනවා කියන්නේ අපිට සාධාරණ සැකයක් එනවා. මේ දෙන්නගේ ආරක්ෂාව පිටිපස්සේ මේ ආණ්ඩුව ඉන්නවද කියලා. කුඩු බැංකුවටයි කුඩු බැංකුව අතේ තියෙන මදුෂ්ඨයි මහ බැංකුව මංකොල්ල කාපු අර්ජුන් මහේන්ද්‍රන්ටයි එකම විදියට සලකන්නේ කොහොමද කියන ගැටලුව අපිට එනවා. වේයකොඩ සතිපල අද ජනතා අයිතියටපත් කෙරුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 700ක්. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය හා දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා. අපි අගමැතිතුමා මම දැක්කාද පත්තරේ කියලා තියෙනවා දෙමළ ජනතාවට නිදහස තියෙන්න ඕනේ. ඒකයි මේ විවස්ථාව හදන්නේ. ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕනේ. ඒකින්ද අපි විවස්ථාව වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් මේක මහින්ද ගෙනාපු විවස්ථාව. මහින්ද ගෙනාපු විවස්ථාව තමයි මමත් ගෙනාලා තියෙන්නේ. මම නිසා විවස්ථාවක් ගෙනාවයි කියලා මට නම් මතක නැහැ. ඔබතුමාලට මතකද මේක? අපිට නම් මතක නැහැ ගෙනාවයි කියලා. හැබැයි ඉතින් එහෙම ගෙනල්ලා තිබුණා නම් ඒක හොඳ නම් එදා මෙයාලට තිබුණා නිසායෝගය දීලා මේ ප්‍රශ්නේ විසඳගන්න. මේ අතර කඩිනබින් පළාත් සභා මැතිවරණයක් ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරෝධතාවක්ද ඊයේ කෑගල්ල නගර මැදේ පැවැත්වුණා. අලා ජන්නේ අපට දියා දෙන්න කියා පිය බැරි නම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන නායකයන් හා පාක්ෂිකයන් විශාල පිරිසක් මීට එක්ව සිටියා. විරෝධතාව හේතුවෙන් කෑගල නගරයේ අවට අධික මාර්ග තදබදයක්ද ඇති වුණා. අද විගණනාධිපතිතුමා කියනවා මිත්‍රවරුනි තමුන්නාන්සේලාගේ මුදල් වලින් 125ක් රජයේ ආදායම 125ක් කොල්ලකා ගන්නවායි කියලා. දැන් අපේ රන්ජන් රාමනායක ඇමතුමා කියනවා කැබිනට් මණ්ඩලයේ ඉන්නේ කුඩුකාරයෝලු. මැතිවරණ කොමිෂන් සභාව කඩලා තියන්නේ තමුන්නාන්සේලාගේ පරමාධිපත්‍යයේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම. හැබැයි අද ඡන්ද කොමිෂන් සභාව කියනවා ගෙජ්ජිය ගහන්න ඕනේ වෙන කවුරු හරි. ඒගොල්ලෝ කරන්නේ වෙන කාට හරි එක කරන්නයි කියලා. අපි සූදානම් තමුන්නාන්සේලා මේ එක්සත් ජාතික පක්ෂයට අද සහයෝගය ලබා දෙන TNA සන්ධානයෙන් අහන්න ඕනේ රෙදි ඇඳගෙනද මේ ආණ්ඩුවට සහයෝගය දෙන්න කියලා. මොකද TNA සන්ධානයේ ඉල්ලන්නේ 13+ ඒ මැතිවරණය ගැන කතා කරන්නේ නැහැ. ජනතාවගේ අයිතිය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ වෙනකොට සුපුරුදු පරිදි මැතිවරණ කල්දමමින් පවතිනවා. අපි දැක්කා එදා ප්‍රාදේශීය සභා මැතිවරණ තවරුදු දෙකහමාරකට වැඩි කාලයක් කල්ද. මේ වෙනකොට පළාත් සභා සියල්ල කල්පිරිලා මැතිවරණ තියන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මැතිවරණයට බයයි. මොකද ඔහු දන්නවා ඔහුට මැතිවරණ වලින් ජයග්‍රහණය කරන්න බෑ. ඔහු මැතිවරණ දිනන්න පුළුවන් නායකයෙක් නෙවෙයි. ඒ නිසා ඔහු දිගටම උත්සාහ කරන්නේ මැතිවරණ කල්දා. මේ අතර ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ මත පළවුණා. ඉතින් මම හිතනවා මේ වෙලාවේ අපි පළාත් සභා මැතිවරණයක් තියලා මේ රටේ තියෙන ඔය විපක්ෂයේ කියන දේශපාලන අර්බුදයේ විසඳෙන්නේ නැහැ. ඊය පළාත් පාලන ඡන්දේ එකම කොට්ටාසයක්වත් අපි දිනුවේ නැහැ. මම ඉදිරිපත් වෙච්ච පැත්ත. ඉතින් දැන් මම ඒ පැත්ත බලාගෙන බත්පත් කන්න බලාපොරොත්තුවක් නැහැ. ඔය හොටුකාරයොත් එක්ක මම නැහැ. එච්චරයි. එනවා ජනාධිපතිතුමා ඉන්නකන් ഇതുමත් එක්ක ඉන්නවා. අද රට පාලනය කරන පාලන ඡන්දේ දිහා බැලුවම මේක අංග විකල පාලනයක් යන්නේ. ජනාධිපතිතුමා එක පැත්තකට අදිනවා. පාර්ලිමේන්තුව එක පැත්තකට යනවා. පළාත් සභාව එක පැත්තකට යනවා. ප්‍රාදේශීය සභාව එක පැත්තකට යනවා. මේක අංග විකල හතර පැත්ත ජනතාව විශේෂයෙන්ම මාතර ජනතාව වැඩි අපේ පක්ෂෙත් එක්ක සම්බන්ධ නැහැ. ඡන්ද ගණන් කරනකොට අපිට ඒක තේරෙනවා. ඉතින් අපි කොහොමත් මේ දකුණ දිස්ත්‍රික්කයේ මාතර හම්බන්තොට ගාල්ල කොහොමත් අපි මහින්ද මහත්තයාට දාලා තියෙන්නේ. අපි අනිත් දිස්ත්‍රික්ක කරන් දිනනවා. තමුන්නාන්සලා මෙහෙ පොහට්ටුවට ඡන්දයක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. මක් නිසාද? ඒක තමුන්නාන්සලගේ අයිතිය. දැන් මෙතන වුණත් තමුන්නාන්සලමයි කතාව අහනකොට මෙතන වැඩි පිරිසක් ඇත්තේ මහින්ද මහත්තයාට දෙන කට්ටිය. රාජ්‍ය මාත්‍ය රන්ජන් රාමනායක මහතා පළ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද මාවනල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍ය කබීර් හෂීම් මහතා අදහස් පළ කළා. රන්ජන් රාමනායක අමාත්‍යවරයා ප්‍රකාශයක් කරනවා. කොකේන් බුණා අමාත්‍යවරු කැබිනට් එකේ ඉන්නවා කියලා. ඔබතුමා පක්ෂ සභාපති වෙලා කැබිනට් මණ්ඩලයේ බොහොම ජේෂ්ඨ අමාත්‍යවරයෙක්. මොකද මෙහෙම කියන්නේ? කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අමාත්‍යවරු ඉන්නවා නම් එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා හැටියට මගේ යුතුකම ඒ හැම එක්කෙනෙකුටම විනය පරීක්ෂණයක් කරලා ඉවත් කරන්න. අපි ඊට වඩා සුළු වැරදිවලට අපේ ආයව ඇමතිකම් වලින් අයින් කරලා තියෙන පක්ෂයක්. ඒ නිසා ඒක සහතික කරලා මට දෙනවා නම් මා වහාම මහලේ කම්බරයත් එක්ක සාකච්ඡා කරලා ඒ ඇමතිවරුන් ඉවත් කරන හැම වෙලෙම අභූත චෝදනා එනවා දේශපාලඥයෝ ගැන. බොහෝ විට ඒවා සාධාරණ චෝදනා නෙවෙයි. මම ඔබතුමන්ලාට කියන්නේ මාධ්‍ය හැටියට රන්ජන් රාමනායක මහත්තයාගෙන් එම මද්ද්‍රව්‍ය භාවිතා කරන ඇමතිවරුන්ගේ ලයිස්තුව දෙන්න කියන්න. අපි ඒවට ක්‍රියාමාර්ග ගන්න. මුලදිව දිස්ත්‍රික්කයේ ගංගොත්‍රින් ආපදාවට පත් ජනතාවට වගාවන්ති ප්‍රදානය කිරීම අද මුලදිව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වගා හානියට පත් ජනතාවට වන්දි ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණා. බිම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් හා රිෂාඩ් බදුතීන්, වජිර අපේවර්ධන ඇතුළු මැති ඇමතිවරුන් හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු ප්‍රදේශයේ නියෝජනය කරන දේශපාලඥයින් එක් වුණා. සංවර්ධනය
බුලතිව ප්‍රදේශයේම පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා පහුගේ කාල සීමාවේදී දකුණේ ඉඳලා ජනාධිපති හෝ අගමැති හෝ ඇමතිවරුන් මෙහෙනවා කිව්වොත් කළුකොඩි පෙන්නලා ඒකට විරෝධය පළ කරනවා. එන්න දෙන්නේ නැහැ. සිංහල නායකයෝ දෙන තීන්දුව අපිට එපා කියලා ඔවුන් කියනවා. හැබැයි ඊයේ බැලුවොත් කවුද යාළුවා පිළිගන්නේ? දැන් මේගොල්ලෝ ඉදිරිපත් කරපු දේවල් හම්බුණාද? මේගොල්ලෝ ඉදිරිපත් කරපු දේශපාලන තීන්දුව ලැබුණාද? දේශපාලන සිරකරුවන්ව නිදහස් කරලා තියනවාද? ඉඩම් නිදහස් කරලාද? නැති වුණු කට්ටිය සොයාගත්තද? මොනවත් නැහැ. ඡන්ද ටික ගන්න පදනම යටතේ තමයි මේ වැඩේ කරන්නේ. ඕගොල්ලොන්ව ආරක්ෂා කරන එක නෙමෙයි මේගොල්ලෝ බලාපොරොත්තුව. ඒගොල්ලෝ හොඳට හම්බ කරනවා. නෝකමේ ඔළිය උඹලා පාදගත මුන්නෝගි මුලිතිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මල නාදන් මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. කනග රත්නම්පුරම් ප්‍රදේශයේ තිබෙන පත්තකන් පාලම එම ප්‍රදේශයේ පවුල් 600ක් පමණ පාවිච්චි කරනවා. මේ වන විට මේ පාලම කැඩිලා තියෙන්නේ. නමුත් අද වෙනකම් රජයේ මුදල් මේ සඳහා වෙන් කරලා නැහැ. ඒත් පලාලි වලට මිලියන 3000යි. පූනගරි වලට මිලියන 2000යි කියලා කියන එක නවත්තන්න. මේ පාලමට ඕනේ මිලියන 50ක් විතරයි. රජය මේකට ඇහුම්කම් දීලා මේ පාලම හදලා දෙන්න ඕන. පසුගිය කැළඹිලි සමයේ අරලියගහ මන්දිරයේ ආරක්ෂා කිරීමට පැමිණි පාක්ෂිකයින්ගෙන් ලබාගත් අත්සන් ලේඛන දැන් කෝ. කසල ගොඩක තිබී හමු වූයේ ඒ අත්සන් ලේඛන මිටියද. ඒ පිළිබඳව තොරතුරු අද රාත්‍රිය අටට TV1 නාලිකාවෙන් විකාශය වන මායිම වැඩසටහනෙන් බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකා විදුලි බල පනතට පටහැනිව යමින් කෙටි කාලීන පදන මත මෙගාවොට් 100ක හදිසි විදුලි ධාරිතාවක් පෞද්ගලිකංශයේ මිලදී ගැනීමට ඉකුත් ජනවාරි මාස 21 වනදා ලංකා විදුලි බල මණ්ඩලය විසින් ටෙන්ඩර් කැඳවීම අවලංගු කළ බව විෂය භාර අමාත්‍යවරයා ඊයේ නිල වශයෙන් නිවේදනය කළා. එම අවලංගු කිරීම කළ යුතුව තිබුණේ ඉකුත් ජනවාරි මාස 29 වනදා හෝ ඊට පසු දිනයි. මන්ද අදාළ අවලංගු කිරීමට බල කෙරෙන තීරණය ජනවාරි මාස 29 වනදා ගනු ලැබුවක්. අමාත්‍ය මණ්ඩලයේ විසින් ගනු ලැබූ අදාළ තීරණය වනුයේ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකා විදුලි බල පනතට අනුකූලව කටයුතු කළ යුතුය යන්නයි. අමාත්‍ය මණ්ඩලයේ අදාළ තීරණය අනුව සිදු විය යුතු එකම දෙය ලංකා විදුලි බල මණ්ඩලය විසින් කෙටි කාලින පදන මත මෙගාවොට් 100ක හදිසි විදුලිය ධාරිතාවක් පෞද්ගලිකංශයෙන් මිලදී ගැනීමට මෙම ප්‍රසිද්ධ දැන්වීම පළ කර මිල ගණන් කැඳවීම අවලංගු කිරීම මිස අනෙකක් නොවේ. එම අවලංගු කිරීමට සමගාමීව විෂයභාර ලේකම්වරයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමද සිදු විය යුතුක්. මන්ද මොහු රටේ ශ්‍රී ලංකා විදුලි බල පනත මායිම් නොකරමින් ජාතික ධනය කාබාසිනියවන තීන්දු මීට පෙරද ගෙන තිබෙනවා. රටේ බලශක්ති ශේෂ්ත්‍රයේ නියාමනය පැවරුණු පූර්ණ බලති ව්‍යවස්ථාපිත ව්‍යූහයක් වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම මායිම් නොකිරීම මෙම ලේකම්වරයාගේ පිළිවෙතයි. ජනවාරි මාස 21 වනදා මෙම දැන්වීම පළ කරමින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිල ගණන් කැඳවීම අවලංගු විය යුතු බව විමර්ශන අවධාරණය කළේ ඉකුත් බ්‍රහස්පතින්දායි. එය අවලංගු කිරීමට සීමා නොවී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී ඇඹිලිපිටියේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් බලාකාරයක් සමග විදුලිය මිලදී ගැනීමට අදාළව එළඹි හොර ගිවිසුමද අවලංගු විය යුතු බව විමර්ශන ඉකුත් බ්‍රහස්පතින්දා අවධාරණය කළා. එම ගිවිසුමට අදටවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබී නැහැ. නීති විරෝධී ගිවිසුමක් අදටත් ක්‍රියාත්මක වීමද එවැනි ගිවිසුමකට එළඹීමේ අත්නොමතික තීරණය ගනු ලැබූ අයකු විෂයභාර අමාත්‍යාංශයේ ලේකම් දුරය තවදුරටත් දැරීමද යම් දුරකට හෝ ඔබින්නේ නිලධාරීවාදයේ රජයන අසමත් රාජ්‍යයක් පවතින සමාජයකට පමණයි. ඊයේ මාධ්‍ය හමුවේ පෙනී සිටි ප්‍රශ්නගත අමාත්‍යාංශ ලේකම්වරයා ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී ලංකා විදුලි බල මණ්ඩලයේ පෞද්ගලික ආයතනයක් සමග විදුලිය මිලදී ගැනීමට අදාළව එළඹි හොර ගිවිසුම සාධාරණීකරණය කිරීමට උත්සාහ දරුවා. අපි කරලා විදුලි බල පනත යටතේ තමයි සියල්ල කරලා තිබෙන්නේ. ඇඹිලිපිටිය ග්‍රාන්ථයේ නීති අනුකූලව හැබැයි මාධ්‍යයෙන් වන්දකම්ම තාම කියනවා මේ ලේකම්තුමා ඉවත් කරන්න ඕන. මොකද පනතක් කියවන්නේ. එහෙම වෙන්න හේතුවක් නැහැ. මම ආචාර්ය උපාධියකුත් තියෙන, නීති උපාධියකුත් තියෙන, මම නිලධාරියෙක්. මම අවුරුදු 35ක් රජයේ වැඩ කරලා තිනවා. මම කරන දේ මම දන්නවා. ඔය සියලු දේ නීති අනුකූලයි. අපි විදුලි පනතේ තිබෙනවා. අපට හදිසියේ වගේ විදුලි ගන්න අවශ්‍ය අවස්ථාවකදී අමාත්‍ය මණ්ඩලයේ අනුමත කරනවා නම් ටෙන්ඩර් නැතුව අපට රයිට් ගන්න පුළුවන්. ටෙන්ඩර් ඕනේ නැහැ. එතකොට ටෙන්ඩර් නැතුව
හදිසි අමාත්‍යන්ත මෙලිදි ගන්න පුළුවන් නෑ. එතකොට මහජන කොමසෝ යන්න අවස්ථාවක් නෑ. මොකද අප හදිසි ඕනේ ඉඳා. ඉතින් මම කෝප් කමරට කිව්වා මෙන්න මේ පණතර මම වැඩ කරලා තිබෙන්නේ. ඔබතුමන්ලා පුළුවන් නම් එක වැඩ දෙවැඩ කිව්වනේ. අපි හිතමුකෝ විදුලි ගියක් ඇති වුණා කියලා. එතන දෙන්නක් නෑනේ. එක එක අනුමතයන් පුළුවන්. මෙහෙ අනුමත කරන්න මෙහෙ අනුමත කරන්න බෑ. එතකොට අමාත්‍යන් මුතුමාට සහ අපට වක්කීමක් තියෙන බෑ. මහජන ලයිට් දෙන්න මහජනයාට. එතකොට ඒ අවස්ථාවේදී මේ පණතේ පහදුල තියෙන ඔබ පදිවි දාන. ඔබතුමා විශ්වාස කරන හදිසිය ඕන බලාගාරයක් කඩවටනවා. එතකොට ඔබතුමා කියන විදිහට මේ අපි හැමෝගම අවසරයි ඉන්න පුළුවන්. ආචාර්ය උපාධියකට හිමිකම් කීම සහ නීතිඥවරයෙකු වීම සම්බන්ධයෙන් මෙම රාජ්‍ය නිලධාරියා පිළිබඳව අපට ඇත්තේ ආඩම්බරයක්. එහෙත් මොහු ශ්‍රී ලංකා විදුලි බල පනත වැරදි ලෙස අවබෝධ කරගෙන කටයුතු කර ඇති බව කූප් කමිටුව පවා නිගමනය කර තිබෙනවා. ඒ ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය මිලදී ගැනීමට අදාළව පෞද්ගලික සමාගමක් සමග එළඹි කිවිසුම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයේදී කූප් කමිටුවේද දැන උගත් අයවලුන් නැතුවා නොවේ. කෙසේ වෙතත් සැබෑ ප්‍රශ්නය වනුයේ මෙම ලේකම්වරයාගේ අත්නොමතික භාවිතයේ නොව එම භාවිතාවට එරෙහිව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හොරගල් ඇහිලීමයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්ෂේත්‍ර කිහිපයකින් පසුගාමී තත්ත්වයක් පෙන්නුම් කරන බව ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වනවා. විනිමය අනුපාතය අනුව රුපියල නැවත අවප්‍රමාණය වී ඇති අතර එය මේ වන විට පවතින්නේ රුපියල් 178ක පමණකේකයි. එමෙන්ම කොටස් වෙළඳපළේද කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වුණා. විශේෂයෙන්ම අප පවා වරින් වර වාර්තා කළ MTT වෝකස් සමාගමේ සහ තවත් ආයතන කිහිපයක ක්‍රියාකාරීත්වය මීට බලපා තිබෙන බව පොත්පත් වාර්තා කරනවා. ඉරානයට පණවා ඇති සම්පාදක හේතුවෙන් තේ වෙළඳපළද මේ වන විට පවතින්නේ අර්බුදකාරී තත්වයකයි. මේ අදේ පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක්. මේවා දූෂිත රාජ්‍යම්ගෙන් ඉහළම තැනට අපේ රට පත් වෙලා තිබෙනවා. මේ තමයි මහ බැංකුව හොරකම් කරපු මහ බැංකුව කඩපු හොරු මේනකොට සිංගප්පූරුවට ගිහිල්ලා පැනලා ඉන්නවා. ඒ සියලු දෙනාම මේනකොට නිදැල්ල ඉන්නවා. මේ හොරු අල්ලන්න මේ ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් නැහැ. කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. විවිධ උපරැට්ටි දමමින් ඒ සියල්ල යටපත් කිරීම සඳහා විවිධ වංගු දාණ්ඩ කටයුතු කරනවා මිස රට පැත්තෙන් කල්පනා කරලා මීට අදාළ කිසිම මැදිහත්වීමක් කරන්න කිසිම උනන්දුවක් මේ ආණ්ඩුව තුළ දකින්න ලැබෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාටවත් වෙන වගකියුතු කිසිම කෙනෙකුට මේවා ප්‍රශ්න නෙමෙයි. ඒගොල්ලොන්ට තියෙන ප්‍රශ්නේ තමයි පක්ෂවල නායකත්වය ආරක්ෂා කරගන්න, ආණ්ඩුව ආරක්ෂා කරගන්න එක. ඒ කට්ටිය හදන ආර්ථිකයක් නැහැ. ඇතිකරන ආර්ථිකයක් බිදපු ආර්ථිකයේ කුඩු ආර්ථිකයේ විතරයි, ගණිකා ආර්ථිකයේ විතරයි, වෙන ආර්ථිකයක් හදලා නැහැ. එහෙනම් අපිට පේන්නේ නැහැ වික්‍රමසිංහ උන්නේ ඇහිට මේක හදන්න පුළුවන් කියලා අපට පේන්නේ නැහැ. මහ බැංකුව සුද්ධ කරපු ආණ්ඩු ලෝකෙ කොහෙද තියෙන්නේ? ඉතින් මහ බැංකුවේ තුවංචාවක් කරා. ඉතින් අරුන්ට දඬුවම් දෙන්නේ කොහෙද? මේ කට්ටියත් හොරු වෙනකොට යුද්ධය තිබ්බ වෙලාවම අපිට පුළුවන් වුණා 6.7යි 7.2 අතර රටේ ආර්ථික වේගය නඩත්තු කරගන්න. රුපියල අපිට පුළුවන් වුණා රුපියල් 130ට එහා නොවන විදියට තියාගන්න. අපේ සංචිතයෙන් අපි මාස 6ක සංචිතය මොන ප්‍රශ්න තිබ්බත් අපි තියාගෙන තිබ්බා. නිල් වික්‍රමසිංහ සර් රජේ මේ මොහොතේ මේ රටේ ආර්ථිකය ණය ප්‍රමාණය 7200 සිට වෙන 12000 වෙනකන් වැඩි වෙලා තියෙනවා. මේකට ප්‍රධානතම හේතුව තමයි මූල්‍ය විනයක් නැති සමාජයක් මේ රටේ ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කිරීම. ඒකට පළවෙනියෙන් වක් කියන්න ඕනේ මේ රටේ අගමැතිවරයා. රට තුල සැබෑ ආර්ථික යහපාලනයක් ඇති කිරීමට අවශ්‍ය නම් උමනාවන්නේ රටක් වශයෙන් ඒ පිළිබඳව වන අවංක කැපවීම පමණක් බව ජාත්‍යන්තර මුල්‍ය වංචා වැළැක්වීමේ ක්‍රියාදාම දෙස බලන විට පැහැදිලි වනවා. මැලේසියාවේ 1MDB නම් රජය අරමුදලින් විවිධ අක්‍රමිකතා සහ වංචා සිදු කළ පුද්ගලයෙකු වැඩිදුර පරීක්ෂණ සඳහා අමෙරිකාවට පිටුවහල් කිරීමට දෙරට එකඟ වී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර වංචාවට සම්බන්ධයයි නම කියවුණු මෙරටින් පලාකොස් අදටත් විදෙස් රටවල සුව පහසු දිවිකෙවෙන වංචාකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අප රජයේ තරා ඇත්තේ කවරේ උත්සාහයක්ද? රාජිත සේනාරත්න පදනමේ බණ්ඩාරගම තරුණ බල මණ්ඩලය අත රැස් වුණා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 80000 ඖෂධය බෑව 144000. ඒකට තමයි ඔය සමහර විශේෂඥවරු විරුද්ධ. මොකද හැම විශේෂඥවරයෙකුම බොහෝ විශේෂඥවරයෙකුට රුපියල් ලක්ෂයක් ඒ සමාගම දුන්නා. ඉන්ජෙක්ෂන් 10ක් ලිව්වොත් මිලියනයක්. එහෙම තමයි මේකේ දෙන්නේ. ස්ටෙන්ට් එක ලිව්වාම 103,000යි ලක්ෂයක් දොස්තර. එතකොට අක්ෂිකාච ලිව්වාම 30,000යි 15,000ක් දොස්තර. එහෙමයි ගණන් හදලා තියෙන්නේ. ඒකනේ මම අද 30,000 8,000 බැලලත් ඔය ෂෝක් එකට විකුණන්නේ. මට සෞඛ්‍යයේ ඖෂධ අඩු කරන්න පුළුවන් නම් මට පුළුවන් රටේ අනිත් ආහාරවලත් මිල අඩු කරන්න. ඒවට තියෙන්නේ කොමිස් කපා හැරීම.
උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකරන ලද 165 වැනි ආදර්ශ ගම්මානය අද ජනතා ඉදිරිපත් කෙරුණා. එන් නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නියෝජන නායක සලිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල සෙවනගල ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම ගම්මානය නම් කර ඇත්තේ මිනිපහන් ගම ලෙසයි. ගම්මානය නිවාස 28කින් සමන්විත වන අතර ක්‍රමවත් ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ගවලින් සමන්විත ලෙස ඉදිකර තිබෙනවා. මීට සමගාමීව නිවාස හිමිකම්පත් ලබා දීම, වකුගඩු රෝගීන් සඳහා වෛද්‍ය ආධාර ලබා දීම ඇස් කණ්ණාඩි ප්‍රධාන ඇතුළු වැඩසටහන් රැසක්ද පැවැත්ුණා. විශ්වාස කරන්න මම පෙරේදා උදාගමක් විවෘත කරා නිවාස 50යි හිනිදුම කොට්ටාසේ. එක ගෙදරකින් ඇහුවාම කොහෙද ජීවත් උනේ කියලා දන්නවද දුන්න උත්තරේ? ජීවිත කාලය පුරාවටම වැසිකිළියක් නඩත්තු කරමින් වැසිකිළිය ළඟයි ඒ පවුල ජීවත් උනේ. බොරුවක් නෙමෙයි, සත්‍ය කතාව. ඉඩමක් තිබුණේ නැහැ, Taman එහෙම කියන නිවසක් තිබුණේ නැහැ. ඒ මනුස්සයාට නොමිලේ ඉඩමයි නිවසයි විදුලියයි ජලයයි ඔක්කොම ටික හම්බුන. අපිට දකින්නට ඕන, අපිට ඇහෙන්නට ඕන, අපි විඳින්නට ඕන තමුන්නාන්සලාගේ දුක. මෙන්න මේ දුක මැති ඇමතිවරුන් පාලකයොන්ට මේ හැමෝටම තේරෙන්නට ඕන. අපිට ඉන්න එකම පවුල් පරපුර මේ රටේ 160කට අධික වූ, ඒ වගේම පුරවැසියන් 220කට වැඩි වූ අපේ රටේ පුරවැසි පරපුරයි. රංගන ශිල්පියෙකු, ගායන ශිල්පියෙකු සහ මානව හිතවාදී දේශපාලඥයෙකු ලෙස ජනාධරයේ දිනු විජය කුමාරතුංග මහතා ඝාතනය කර අදට වසර 31ක්. ඔහුගේ ගුණ සැමරීමේ උත්සවයක් අද පැවැත්වුණා. 31 වැනි ගුණ සමරුව වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයේදී කටුනායක පිහිටි ස්මාරකයට පුෂ්පෝපහාර පුද කෙරුණා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. පෞලේ සමාජිකයින්, හිතවතුන්, දේශපාලකයන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. කොට වැඩි කරගාටු ඒ වගේ නායකයෙක් එක්කෙනෙක්වත් අද නැති එක. ලංකාවේ එක්කෙනෙක්වත් නැහැ. ඒ වගේ අවංකකම තියෙන මිනිසුන්ට ආදරය කරන අවංකව එකම නායකයෙක්වත් අද ලංකාවේ නැහැ. මම දන්න තරම. මරණය කියන අකුරු හතරට මගේ කිසිම බයක් නැහැ. කවුරු මොන විදිහේ චෝදනා කෙරුවා හර්ද සාක්ෂිය දන්නව මම නිර්දෝෂයි කියලා. දඟකේ දඬුවම් සියුමෙලි වැඩි නම් කෝවිලගේ ඇන්ටන් විජයකුමාරතුංග. ඔහු 1945 වර්ෂයේ ඔක්තෝබර් 9 වෙනිදා උපත ලැබුවේ ජායලදී. 1969 වර්ෂයේ හන්තානේ කතාව තුළින් හෙළ සිනමාවට පිවිසුණු ඔහු චිත්‍රපට 114කට රංගනයෙන් දායක වී තිබෙනවා. විජය කුමාරතුංග මහතා කලාවෙන් ජන හදවත් රස ගැන්වුව පමණක් නොව දේශපාලනය තුළින්ද බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය දිනා සිටියා. LTT සංවිධානයේ වරක් 6 වැනි සිංහ රජමේන්තුවේ සෙබළුන් සිව් දෙනෙකු සිර කරගෙන සිටි අතර ඔවුන් නිදහස් කර ගැනීමට දායක වූයේද විජය කුමාරතුංග මහතායි. I am proud to be here as a Sinhalese. දූෂිත දේශපාලකයන් නිසා රටේ බොහෝ ක්ෂේත්‍රවලට දැඩි හානි සිදු ඇති මෙවැනි වකවානුවක විජය කුමාරතුංග මහතා වැනි චරිත සදා අනුස්මරණීයයි. මට ආරක්ෂා කරන්න තියෙන්නේ එක දෙයයි. ඒ මගේ දුප්පත් අම්මගේ බඩේ ඉඳලා අරගෙන ආපු මනුස්සකම. විජය කුමාරතුංග මහතාගේ රියදුරා News First මැදිරියට පැමිණියා. දැන් මම දුවලා බලනකොට මහත්තයා මුණින් අතර වැටලා හිටියා. දුවලා ගිහිල්ලා මම මහත්තයා මෙහෙම උස්සලා ගත්තා. අනුරාධපුර මහනගර සභා බල ප්‍රදේශයේ තුල ප්‍රදර්ශනය කරන ප්‍රදර්ශන පුවරු අද කඩායිවත් කෙරුණා. ඒ අනුරාධපුර නගරාධිපති HAP සෝමදාස මහතාගේ නියෝගයක් මතයි. නගර සභාවට ගෙවිය යුතු බදු මුදල් ගෙවා නොමැති සියලුම දේශපාලන හා පෞද්ගලික ප්‍රදර්ශන පුවරු මෙසේ ඉවත් කෙරුණා. අනුරාධපුර පොලිසියද සහයෝගය ඇතිව අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් සහ කම්කරුවන් විසින් මෙම ප්‍රදර්ශන පුවරු ඉවත් කිරීම අද උදෑසන DS රණායක වටරවුමෙන් ආරම්භ කළා. අප වාර්තාකරු පැවසුවේ හෙට දිනේදීත් නියමිත බදු මුදල් නොගෙවු ප්‍රදර්ශන පුවරු කඩා ඉවත් කිරීමට නියමිත බවයි. වසර 12ක් සෞදියේ නිවසක සිර වී සිටියදී මුදාගත් ශ්‍රී ලංකික ගෘහ සේවිකාව දිවයිනට පැමිණීමට නොහැකිව මාස 10කට අධික කාලයක් එරට රැඳු මධ්‍යස්ථානයක දිවි ගෙවන බව වාර්තා වෙනවා. එලෙස රැඳු මධ්‍යස්ථානයක දිවි ගෙවන්නේ මාතර දිහකුඩ ප්‍රදේශයේ පදිංචි පද්මසීලි විතාර නැමැති කාන්තාවක්.
2006 වසරේ සෞදියේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් ඇති අය එහි ගිය දා පතන් සේවය කළ නිවසේ සිරකාරියක් බවට පත්ව තිබුණා. නිවුස් ෆස්ට් කළ අනාවරණයකින් පසු සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිලධාරීන් විසින් ඇය විමුදා ගැනුණේ පසුගිය වසරේ අප්‍රේල් 23 වනදායි. කෙසේ වෙතත් ඇයව දිවයිනට එවීමට කිසිදු බලධාරියෙක් මෙතෙක් පියවරගෙන නැහැ. දස සසර අපා දුක මම වින්දා මං ගුටි කෑවෙසත් මට යහපතක් ලැබුණේ රියාත් එම්බසියට කතා කරලා එහෙ සල්ල දෙපලක් මා වෙනුවෙන් හයිල් එකට ගිහිල්ලා මටම කිසි කරදරයක් නොවෙන්න වග බලාගෙන එළියට ගත්තා. මට කිව්වේ ඔයාට ඔයාගේ පඩියත් ඔයාගේ සියලුම දේ අරගෙන දීලා ඔයා හැකි ඉක්මනින් ලංකාවට අරිනවා කියලා. මට එතනොත් කිසිම සහනයක් සිද්ධ වුණේ නැහැ. එතනත් මාස පහක කාලයක් ගත කරා. රියාත් දෙකේ මාෂා කැම්ප් එකේ දැනට ඉන්නේ. දැන් මාෂා කැම්ප් එකේ මාස පහක්. ඒත් මට කිසිම සහනයක් නැහැ. ඒ සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් සෞදි ශ්‍රී ලංකා තානාපති අස්මිතාසින් මහතාගෙන් විමසීමක් කළා. ඉතින් අපිට තොරතුරු දීලා එයාව හොයාගෙන ඔක්කොම කරාට අපිට දැන් මෙහි බලධාරීන් එක්ක අපි සටන් කරලා අවශ්‍ය කටයුතු කරලා දැනට එයාට 54,000 ගෙවන්න යුතු බව නිගමනය කරගෙන තියෙනවා. දැනට ඒ පිළිබඳව සෞදි විදේශ අමාත්‍යාංශයත් එක්ක කතා කරමින් ඉන්නවා. එහෙම ලැබෙන එක තව පරක් වෙනවා නම් අපි යාව යවමු එම්බසියට සල්ලි දෙන්න කියලා දැන් මේ අවසාන සාකච්ඡාවේ ඉන්නේ අපි. හැටන් දෙඹුල ප්‍රදේශයේ වතු වැයක සැරිසරව කොටියෙක් මද්දකට හසු වී මියගොස් තිබෙනවා. කිසියම් පිරිසක් වල්ලුරන් තඩයම් කිරීම සඳහා අටවැ ඇති මද්දකට හසු වී මෙලෙස මිය ගියේ දිඹුල ස්ටොනික් ක්ලිප් වතුයායේ සැරිසරූ කොටියෙක්. අප වාර්තාකරු පැවසුවේ මෙම ප්‍රදේශයේ පසුගිය කාලයේ කොටි සැරිසැරීම නිසා එම සතුන් පලවා හැරීමට අවස්ථා කිහිපයකදී වනජීවි නිලධාරීන් මෙහෙයුම් සිදු කළ බවයි. කොටියාගේ මිය යාම සම්බන්ධයෙන් දිඹුල පොලිසිය සහ වනජීවි දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරනවා. වනජීවි නිලධාරීන් පැවසුවේ කොටියාගේ සිරුර මරණ පරීක්ෂණ කටයුතු සඳහා උඩබලව පශු සම්පත් රෝහල් වෛද්‍යවරයා වෙත යොමු කරන බවයි. එසමගින් ප්‍රවෘත්ති අවසන්. අයිබෝන්.